භාවනා ක්‍රම දෙක සමත භාවනාව සමත භාවනාව විදර්ශනා භාවනාවයි භාවනාව දෙආකාරයකින් ලැබේ අපේ ප්‍රස්තුතය විදර්ශනා භාවනාව උවත් සමත භාවනාවේ හැඳින්වීමක් කිරීම ප්‍රස්තාවෝචිත හේයින් ඒ පිළිබඳවද සංක්ෂේපයෙන් සටහනක් මෙහි දක්වමි කාම ඡන්ද ආදී නීවරණයන් සංසිඳවන භාවනාව සමත භාවනාවයි. පච්චනික ධම්මේ සමතීති සමතෝ යනු ප්‍රතිපක්ෂ ධර්මයන් සංසිඳවනුයේ සමතයයි යනු වචනාර්ථයයි. එහි ප්‍රතිඵල සමාධි සම්පත්තියයි. මේ සමාධි ලාභයේ පිළිබඳ භාවනා ක්‍රම රාශියක් විසුද්ධි මාර්ගයේ දක්වා තිබේ. ගණනින් සම 40කි. කමඨහන් 40 පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලැබීමට නම් මේ දශ ප්‍රකාර විනිශ්චය දත යුතුය. 1. ගණනින් දක්වුවන් බෙදීමෙන් 2. උපචාර අර්පණා ભેද හේයින් 3. ධාන ප්‍රභේද හේයින් 4. සමතික්‍රමණ ක්‍රමයෙන් 5. වර්ධනා වර්ධන හේයින් 6. ආරම්මන ભેදයෙන් 7. භූමි හේයින් 8. ග්‍රහණයෙන් 9. ප්‍රත්‍ය හේයින් 10. චරිතානුකූල හේයින් යනුයි. එක සංඛ්‍යා දර්ශනය එනම් ගණනින් දක්වුවන් බෙදීමෙන් කසින දසය අසුබ දසය අනුස්සති දසය බ්‍රහ්ම විහාර සතර ආරුප්ප සතර එක් සංඥාව එක් වවස්ථානය යනුවෙන් කොටස් සතකි කසින දසය නම් පඨවි කසිනය ආපෝ කසිනය තේජෝ කසිනය වායෝ කසිනය නීල කසිනය පීත කසිනය ලෝහිත කසිනය ඕදාත කසිනය ආලෝක කසිනය පරිචින්නාකාස කසිනය යන මේවායි අසුබ දසය නම් උද්දුමාතකය විනීලකය විපුබ්බකය විචිද්දකය විඛායිතකය විකිත්තකය හත විකිත්තකය ලෝහිතකය පුලවකය අට්ටිකය යන මේවායි අනුස්සති දසය නම් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති චාගානුස්සති දේවතානුස්සති මරණසති කායගතසති ආනාපානසති උපසමානුස්සති යන මේවායි බ්‍රහ්ම විහාර සතර නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන මේවායි අරුප්ප සතර නම් ආකාසානං ඡායතනය විඤ්ඤාණං ඡායතනය ආකින්චඤ්ඤායතනය නීව සංඥා නා සංඥායතනය යන මෝහුය ඒක සංඥාව නම් ආහාරේ පටික්කුල සංඥාවයි ඒක වවත්තානය නම් චතු ධාතු වවත්තානයයි උපචාර අර්පණා ભેදයෙන් විනිශ්චය මෙසේයි. කායගත සතියත් ආනාපාන සතියත් හැර සෙසු අනුස්සති 8ද. ආහාරේ පටික්කුල සංඥාවද.
චතු ධාතු ව්‍යවස්ථාවද යන මේ කමඨහන් දසය උපචාරය පමණක් ගෙන දෙන්නේය. ඉන් ඉතුරු කමඨහන් තිස අර්පණාවද ගෙන දෙන්නේය. ධ්‍යාන ප්‍රභේදයන් විනිශ්චය. අර්පණාව ලැබෙන කමඨහන් අතරෙහි ආනාපාන සති කමඨහන, කසින කමඨහන් දසය යන මේ 11 ධ්‍යාන සියල්ල ලැබෙයි. කායගත සතියෙන් හා අසුබ දසයෙන්ද ප්‍රථම ධ්‍යානය ලැබෙයි. මෙත්තා, කරුණා, මුදිතා යන කමඨහන් තුනෙන් ප්‍රථමාදී ධ්‍යාන තුන ලැබෙයි. උපේක්ඛා කමඨහනෙන් හා ආරුප්ප සතරෙන්ද සතරවන ධ්‍යානය ලැබෙන්නේය. සමති ක්‍රමන ක්‍රමයෙන් විනිශ්චය. මෙහි අංග සමති ක්‍රමණය ආලම්බන සමති ක්‍රමණය යැයි සමති ක්‍රමන දෙකකි. එහි ධ්‍යාන තුනක් ලැබෙන්නා වූද ධ්‍යාන සතරක් ලැබෙන්නා වූද කමඨහන්වලදී විතර්ක විචාර ආදී අංගයන් වික්කම්බණයෙන් ඉක්ම ගෙන දෙවන තුන්වන ආදී ධ්‍යානයන් ලැබිය යුතුවන හෙයින් එහි ලැබෙන්නේ අංග සමති ක්‍රමණයයි. සතරවන බ්‍රහ්ම විහාරයේද මෙත්තා ආදී ආරම්මණයේ සොම්නස ඉක්මගෙන පැමිණිය යුතුවන හෙයින් අංග සමති ක්‍රමණයයි. ආරුප්ප සතරෙහි ආලම්බන සමති ක්‍රමණයයි ලබන්නේ. මුලින් සඳහන් කළ කසින නවයෙන් එකක් ඉක්මගෙන ආකාසානංචායතනයට පැමිණීම වෙයි. ආකාසානංචායතනාදිය ඉක්මගෙන විඤ්ඤාණංචායතනාදියට පැමිණීම වෙයි. සසුකමඨහන්වල සමති ක්‍රමණය නැත. වර්ධනා වර්ධනයෙන් විනිශ්චය. මේ 40 කමඨහන් අතුරෙහි කසින දසය වැඩිය යුතුය. යම් පමණ පෙදෙසක කසිනාලෝකය පැතිරෙයිද ඒ ඇතුළත දිබ්බ සෝත ධාතුවෙන් ශබ්ද ඇසීමටද දිබ්බ චක්කුවෙන් රූප දැකීමටද පර සත්වයන්ගේ සිත් බැලීමටද සමර්ථ වෙයි. කායගත සතියද අසුබද නොවැඩිය යුතුය. ඒ ඒ කොටසට අයත් අවකාශ ප්‍රදේශයන් පරිච්ඡින්නව සීමා සහිතව පවත්නා හේඳ වැඩිමෙන් කුණුප රාශියක වැඩිම වන හේඳ ආනිසංස ඇති නොවන හේඳ නොවැඩිය යුතුය. මේ කායගත සතියත් අසුබයත් නොවැඩිය යුතුසේම සෙස්සද නොවැඩිය යුතුය. එහි ආනාපාන නිමිත්ත වැඩිමෙන් වන්නේ වාත රාශියක වැඩිමය. එයද අවකාශයෙන් පරිච්ඡින්න හේඳ ආදීනව සහිත හේඳ නොවැඩිය යුතුය. බ්‍රහ්ම විහාර කමඨහනේ පවත්නේ සත්වාරම්මන වශයෙනි. එහෙයින් එය වැඩිමෙන් වැඩෙන්නේ සත්ව රාශියකි. මෛත්‍රී භාවනාවේදී මෙත් පැතිරවීම මෙත් වැඩීම නොවේ. අවස්ථා රාශියකි. මෛත්‍රිය පිළිබඳ පරිග්‍රහය වැඩි කිරීමය. මෙහි වැඩීමට ප්‍රතිභාග නිමිත්තකුත් නැත. ආරුප්පාරම්මණයන්හිද ආකාශය කිසුණු ඉගුලු නැති හේයින් වැඩීමක් නැත. විඥාන ස්වභාව ධර්මයක් හේයින් නොවැඩිය යුතුය. විඥාන භාවය විඥානාපගමය හේයින් නොවැඩිය යුතුය. නේව සංඥානා සංඥායතන ආරම්මණයද
ස්වභාව ධර්මයක් හේයින් නොවැඩිය යුතුය. බුද්ධානුස්සති ආදියද පටිභාග නිමිත්තක් නැති හේයින් නොවැඩිය යුතුය. ආරම්මන ભેදයෙන් විනිශ්චය මෙසේය. මෙහි දක්වන ලද කමඨහන් 40න් කසින දසය, අසුබ දසය, ආනාපාන සතිය, කායගත සතිය යන කමඨහන් 20ේ අරමුණු ප්‍රතිභාග නිමිත්ත සහිතය. සසු අටලොස් අරමුණු ප්‍රතිභාග නිමිත්ත නැත්තේය. එසේම අනුස්සති දසයේ ආනාපාන සතියත් කායගත සතියත් හැර සසු අනුස්සති අටද ආහාර පටික්කුල සංඥාවද චතු ධාතු අවත්තාණයද විඥානං චායතනේද නේම සංඥානා සංඥායතනේද යන මේ කමඨහන් 12ට ඇත්තේ ස්වභාව ධර්මාලම්බණයයි. දස කසිනියෝද දස අසුභයෝද ආනාපාන සතියද කායගත සතියද යන මේ දෙවිස්සට ප්‍රතිභාග නිමිත්ත වූ අරමුණ ඇත්තේය. සසු බ්‍රහ්ම විහාර සතට හා ආකාසානංචායතනයට ආකින්චඤ්ඤායතනය දෙක ඇතුළු සයට ඇත්තේ ප්‍රඥප්තිය අරමුණයි. එසේම විපුබ්බක, ලෝහිතක, පුලවක, ආනාපාන සති, ආපෝ කසින, තේජෝ කසින හා ආලෝක කසිනවල සූර්යාදීන්ගේ මණ්ඩලාරම්මණයද චලිතාරම්මණයද වේ. එහෙත් එය චලිතාකාරයෙන් වැටෙන්නේ භාවනාවේ පූර්ව භාගයේය. එහි ප්‍රතිභාග තත්වයට පැමිණි පසු නිශ්චල වේ. සසු අරුමනු අචලිතය. භූමි ભેදයෙන් විනිශ්චය මෙසේය. මෙහි දස අසුභයෝද කායගත සතියද ආහාර පටික්කුල සංඥාවද යන මේ 12 කාමවචර දෙවියන් අතර නැත. බ්‍රහ්ම ලෝකයේ ඒ 12 හා ආනාපාන සතියද යන තෙලස නැත. අරූප භවෙහි ආරුප්ප සතර හැර සියල්ල නැත. මිනිසුන් අතර නම් සියල්ල පවති. ග්‍රහණීන් විනිශ්චය මෙසේය. භාවනා රම්මණය සිතට ගැනීම ග්‍රහණයයි. එය දිට්ටි වශයෙන්ද, පුට්ට වශයෙන්ද, සුත වශයෙන්ද යයි තුන් පරිදි වෙයි. එහි වායෝ කසිනය හැර සෙසු නව කසිනද, අසුබ දසයද යන එකුන් 20 දිට්ටි වශයෙන් ගත යුතුයවේ. භාවනා පූර්ව භාගයේදී ඒ ඒ වස්තුන්ගේ නිමිත්තාරම්මණය ඇසින් ගත යුතුවන හේිනි. කායගත සතියේ තච පංචකය දිට්ටි වශයෙන් ගත යුතුය. සෙස සුත වශයෙන් ගත යුතුය. මෙසේ කායගත සති අරමුණ දිට්ටි වශයෙන්ද සුත වශයෙන්ද ගත යුතුය. ආනාපාන සතිය පුට්ට වශයෙන් ගත යුතුය. වායෝ කසිනය දිට්ටි පුට්ට වශයෙන් ගත යුතුය. සසු අටලොස සුත වශයෙන් ගත යුතුය. උපේක්ඛා බ්‍රහ්ම විහාරයේද ආරුප්ප සතරද යන පස ආදි කම්මිකයාට නොකල හැකිය. සසු 35 කල හැකිය. සුදසුය. ප්‍රත්‍ය හේයින් විනිශ්චය මෙසේය. මේ කමඨහන් අතරින් ආකාශ කසිනය හැර සසු කසින 9 ආරුප්පණයට ප්‍රත්‍ය වෙයි. කසින 10ම අභිඥාවනට ප්‍රත්‍ය වෙයි. මුල් බ්‍රහ්ම විහාර 3 සතරවන බ්‍රහ්ම විහාරයට ප්‍රත්‍ය වෙයි. යට යට ආරුප්පය
උඩ උඩ ආරුප්පයට ප්‍රත්‍ය වේ. නේව සංඥානා සංඥායතනය නිරෝධ සමාපත්තියට ප්‍රත්‍ය වේ. සියල්ලම දිට්ඨ ධම්ම සුඛ විහරණයටද විදර්ශනාවටද භව සම්පත්තියටද ප්‍රත්‍ය වේ. චරිතානුකූල හේයින් විනිශ්චය මෙසේය. රාග චරිතයාට දස අසුභ කායගත සති යන කමඨහන් 11 අනුකූලය. දෝස චරිතයාට බ්‍රහ්ම විහාර සතරද සතර වර්ණ කර්සිනද යන කමඨහන් 8 අනුකූලය. මෝහ චරිතයාටත් විතක්ක චරිතයාටත් එකම ආනාපාන සතිය අනුකූල වේ. සද්දා චරිතයාට අනුස්සති සය අනුකූල වේ. බුද්ධි චරිතයාට මරණ සතියත් උපසමානුස්සතියත් චතු ධාතු අවත්තානයත් ආහාර පටික්කුල සංඥාවත් යන සතර අනුකූලය. සසුකසිනත් ආරූප සතරත් සියලු චරිතයනට අනුකූලය. කසින අතරෙහි කුඩා කසිනය විතක්ක චරිතයාටද විශාල කසිනය මෝහ චරිතයාටද අනුකූල වේ. මේ සියල්ල කෙලින්ම ප්‍රතිපක්ෂ භාවය අනුවද අතිශයින් සත්‍ප්‍රාය භාවය අනුවද කියන ලදැයි දත යුතුය. මේ කමඨහන් 40ම තැනක 8 30ක වශයෙන්ද විවහාර කරන ලද්දේය. මේ කියන ලද කමඨහන්ගෙන භාවනාවේ යෙදීමේ සංක්ෂිප්ත වූ පූර්ණ උපදේශය මෙසේයි. වුත්තනයේන සීලානි විසෝදෙත්වා පරිසුද්ධ සීලේ පතිට්ඨිතේන යාවස්ස දසසු පලිබෝදේසු පලිබෝධෝ අත්ති තං උපජින්දිත්වා කම්මට්ඨාන දායකං කල්යාණ මිත්තං උපසංකමිත්වා අත්තනෝ චර්යානුකූලං චත්තාලීසාය කම්මට්ඨානේසු අඤ්ඤතරං කම්මට්ඨානං ගහෙත්වා සමාධි භාවනාය අනුරූපං විහාරං පහය අනුරූපේ විහාරේ විහරන්තේන කුද්දක පලිබෝධ පච්චේදං කත්වා සබ්බං භාවනා විදානං අපරිහාපෙන්තේන භාවේ තබ්බා යනු විශුද්ධි මාර්ගේ සඳහන් සමාධි භාවනා පිළිබඳ සංක්ෂිප්ත උපදේශ විදියයි. පිරිසිදු සිල්හි පිහිටියා වූ මේ යෝගීහු විසින් තමාගේ දස පලිබෝධයන් කෙරෙහි යම් පලිබෝධයක් ඇද්ද හේ පිසිඳ කමටහන් දෙන්නා වූ කල්යාණ මිත්‍රයා කරා එළඹ තමාගේ චරිතයට අනුකූල වූ 40 කමඨහන් කෙරෙන් එක්තරා කමඨහනක්ගෙන සමාධි භාවනාවට නොසුදුසු අටලොස් වෙහෙර හැර සුදුසු පසඟින් යුත් වෙහෙර වසන්නාහු විසින් දික්කස්නිය ආදී වූ ශුද්‍ර පලිබෝධයන් පසිඳ සියලු භාවනා විදිය නොපිරිහෙළන්න වූ විසින් බැවිය යුතුය යනු පරකොම් බාවන්ගේ සිංහල අනුවාදයයි. මෙම සමාධි භාවනාවට සුදුසු වනුයේ පිරිසිදු අදහසින් සමුර්ද වීමිනි. මේ සඳහා සුදුස්කම් මෙසේ දක්වන ලද්දේය. යම් සත්ව කෙනෙක් කම්මාවරණයෙන් හෝ සමන්විතයෝද මිත්‍යා දෘෂ්ටි ආදී ක්ලේශාවරණයෙන් හෝ සමන්විතයෝද අහේතුක ද්වේහේතුක ආදී
විපාකාවරණයෙන් හෝ සමන්විතයෝද බුද්ධාදීන් කෙරෙහි සදහනත්තෝද අප්‍රත්‍යානික ප්‍රතිපත්තියෙහි චන්දනත්තෝද ලොවී ලෝතුරා සම්‍යක් දෘෂ්ටිනත්තාවූද කුසල ධර්මයෝහි සම්‍යක්තාව යැයි කියන ලද ආර්ය මාර්ගයට නුසුදුස්සෝ යැයි කියන ලද්දහුද ඔවුන් කෙරෙන් එක් හටද එක් කිසුනෙකුදු භාවනාව සිද්ධ නොවේ. එහෙයින් සමාධි භාවනාවට සැරසෙන්න වුන් විසින් තමාගේ සුදුසුකම් ඇතිව එහි යෙදීමට සිතට ගත යුතුය. සෙස්සවුන් විසින් සාමාන්‍ය ආනිශංශ ලබා ගැනීම සඳහාද අනාගත උපනිශ්‍ර සම්පත්තිය දියුණු කර ගැනීම සඳහාද උත්සාහ ගත යුතුය. මෙය අප්‍රමාද ප්‍රතිපත්තියක් වන හේයින් කෙලි හෝ සිනා පිණිස මෙහි නොයදිය යුතුය. සැකය ඉදිරියේ තබාගෙන නොයදිය යුතුය. ගරු අදහසින් පිරිසිදු උසස් හැඟීමෙන් යෙදිය යුතුය.